ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස් තල දිනක් තුල කොරෝනා සුව වී පිට වී ගිය වැඩිම පිරිස අද කාතන්ගුඩි රෝහලින් වාර්තා වේ සුවය ලැබූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 321 දක්වා ඉහළට රෝගීන් ගණන 847ක් රට පුරා පැන වූ ඇඳිරි නීතිය දිස්ත්‍රික්ක 21කට හෙට අලුයම 5ට අවසන් ඇඳිරි නීතිය පවතිද්දී බස්නාහිර පළාතේ සහ පුත්තලම වැඩ පටන් ගන්නෙ මෙහෙමයි. ඔබ හෙට කල යුත්තේ මොනවද? නොකල යුත්තේ මොනවද? යන්නේ කවුද? ඉන්නේ කවුද? නියෝජ්‍ය පොලිස් කොරෝනා තුරන් කරන්න තව බොහෝ කලක් යාවි. ආරක්ෂාවයි වැදගත්. පොදු ප්‍රවාහනයේ සාමාන්‍ය ජනතාවට තව සති දෙකක් නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළත් පාසල් සහ උපකාරක පන්ති තව දුරටත් විවෘත කරන්නේ නැහැ. අගමැති පවසයි. ජනතාව විල්ලට දී පවතින තත්ත්වය හමුවේ කිසිසේත්ම මැතිවරණයකට යාම සුදුසු නැහැ. සජිත් පවසයි. දැන් දේශීය පුවත්. පසුකිය 6 වෙනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය හෙට අලුයම 5ට දිස්ත්‍රික්ක 21ක් සඳහා ලිහිල් කෙරෙනවා. ඒ අනුව බස්නාහිර පළාත සහ පුත්තනම දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්ක 21කට හෙට අලුයම 5ට ඇඳිරි නීතිය ඉවත් කෙරෙනවා. ඇඳිරි නීතිය පනවා තිබියදී බස්නාහිර පළාතේ සහ පුත්තනම දිස්ත්‍රික්කයේ හෙට සිට පෞද්ගලික හා රාජ්‍යාංශයේ සේවා ඇතුළු කටයුතු රැසක් ආරම්භ කිරීමට නියමිතයි. ඔබ හෙට දිනයට සූදානම්ද? හෙට දවස පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කර තිබෙනවා. ඇතමුන් වැරදි ලෙස වටහාගෙන තිබෙනවා හෙට දවස ඇඳිරි නීතිය බස්නාහිර පළාත තුල සහ පුත්තලම දිස්ත්‍රික්කය තුල ඉවත් කරන බව. නමුත් හෙට දිනේ සිදුවන්නේ බස්නාහිර පළාත එනම් කොළඹ, කලුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පවතිද්දී සාමාන්‍ය කටයුතු යථා තත්ත්වයට පත් කිරීම පමණයි. ඒ අනුවත් සාමාන්‍ය ජනතාවට එදිනෙදා සාමාන්‍ය කටයුතු සිදු කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. රාජකාරී කටයුතු සහ වෙළඳ ව්‍යාපාරයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට පමණයි බස්නාහිර පළාත තුල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට අවස්ථාව උදාවන්නේ. ඇඳිරි නීතිය දින 50කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වන කොළඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්ක 21 තුල ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ඉවත් කරනවා. එම දිස්ත්‍රික්ක 21ට යලිත් රාත්‍රී 8ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව කිසිසේත්ම කොළඹ, කලුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය හෙට දිනේ ඉවත් වන්නේ නැහැ. මේ අතරතුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පොදු ප්‍රවාහන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් අද සිදු කළා. ඒ අනුව හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍යාංශයේ රාජකාරී කටයුතු සීමාවන් අනුව ආරම්භ කළත් පොදු ප්‍රවාහන කටයුතු වලදී සාමාන්‍ය ජනතාව අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා යොමු විය හැකි බැවින් හෙට සිට සති දෙකක් යනතෙක් ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මෙලෙස උපදෙස් ලබා දී තිබෙනවා. එම උපදෙස් අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මීට පෙර සැලසුම් කර තිබූ පරිදිම ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස් රථ වලින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණයි. ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස් රථ වලින් ප්‍රවාහන සේවා ලබා නොදෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනේ. ඒ අනුව ඔබ හෙට රාජකාරිය සඳහා පැමිණෙන්නේ නම් පහත සඳහන් මෙම ක්‍රියාවන් අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න. මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවයේ රැකීම, බස් රථ සහ වාහනවල අසුන් ගැනීමේදී දුරස්ථභාවයේ තබා ගනිමින් ලබා දී ඇති උපදෙස් වලට අනුව අසුන් ගැනීම, මාර්ගවලට කෙල ගැසීම සම්පූර්ණයෙන්ම තහනම්, කිවිසුම් හරින විට වැලමිට ප්‍රදේශයෙන් මුඛය ආවරණය කර ගැනීම අත්‍යවශ්‍යයි.
බස් රථ හා දුම්රිය වල ඇති ආධාරක ස්පර්ශ කිරීමෙන් වළකින්න. ඒවා ස්පර්ශ කිරීමට සිදුවොත් වහාම විස බීජ නාශක යොදා දැත් පිරිසිදු කරගන්න. නිරන්තරයෙන් සනීප ආරක්ෂක විදි අනුගමනය කරන්න. ඔබ සතුව නිරන්තරයෙන් විස බීජ නාශකයක් තබා ගන්නේ නම් එය ඉතාම ආරක්ෂාකාරී. ඔබ ආයතන පරිසරයට ඇතුළු වීමේදී හොඳින් සබන් යොදා හෝ විස බීජ නාශක යොදා පිරිසිදු කර. ඉන් අනතුරුව උෂ්ණත්වයේ බැලීමේ හෝ සෙසු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ආයතන පරිසරයට ඇතුළු වන්න. ආයතන පරිසරය තුළ කිසියම් පුද්ගලයෙකු අසනීප තත්වයකට පත්ව සිටී නම් ඔහු කොවිඩ් රෝග ලක්ෂණ වලින් එකක් හෝ පෙන්නුම් කරන්නේ නම් වහාම ඔහු පිළිබඳ සැලකිලිමත් වී සෞඛ්‍යංශවල උපදෙස් වෙත යොමු වන්න. මෙට අමතරව ඔබ වාහනයක් භාවිතා කරන්නේ නම් ඔබේ වාහනය නතර කර යම් ස්ථානයකට ගොස් නැවත පැමිණීමෙන් පසු වාහනයට ඇතුළු වීමට පෙර වාහනයේ දොරේ හැඬලය විස බීජ නාශක යොදා පිරිසුදු කරගන්න. එමෙන්ම සේවාව අවසන් වී නිවසට යන ඔබ නියමිත පරිදි ඔබේ පාවහන් සපත්තු ගලවා එය නිවසෙන් පිටත තබා දැත් විස බීජ නාශක යොදා පිරිසුදු කර හෝ සබන් යොදා පිරිසුදු කර නිවෙස් තුළට ඇතුළු වන්න. මෙම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකළහොත් ඔබ මේ පිළිබඳව තැකීමක් නොකළහොත් මාස දෙකකට ආසන්න කාලයක් නිවසේ සිට රාජකාරී සඳහා පැමිණෙන ඔබ ඔබේ ආයතනයට මේ වෛරසය ගෙනෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකළහොත් රාජකාරී ස්ථානයේ සිට නිවසට ඇතැම් විට මෙම වෛරසය රැගෙන යන්නටද පුළුවන්. හෙට දිනේ රට තුල කටයුතු සිදුවන්නේ කෙසේද? පවතින නීතිමය තත්ත්වය කෙසේද? මේ හිටගෙන අද මාධ්‍ය හමුවේ අදහස් දක්ව නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා හෙට දිනේ සිට රාජකාරී වාර්තා කරන සෑම රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ සේවකයෙකු සතුවම තමන් යම් ආයතනයක සේවය කරන බවට සනාථ කරන යම් ආකාරයක හැඳුනුම් පතක් එමත් නැත්නම් යම් ලේඛනයක් තිබිය යුතුයි. එසේ නැතිනම් තමුන්ගේ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ හැඳුනුම් පතේ හෝ ඒ වෘත්තිය ගැන සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව තවත් ලේඛනයක් ඔවුන් බාරේ තිබිය යුතුයි යම් අවස්ථාවකදී පොලිසියට පරීක්ෂා කිරීමට ඔවුන්ට එදින නැත්නම් එම කාලය තුල තම සේවා ස්ථානයේ වෙත වාර්තා කළ යුතු බවට තමාගේ ආයතනයේ ප්‍රධානියා උපප්‍රධානියෙක් නැත්නම් අංශ ප්‍රධානියෙක් හෝ යම් කිසි තැනැත්තෙක් මගින් නිකුත් කරන ලද මෙම ලියවිල්ල කොලයකින් යුතු එහෙම නැත්නම් කඩදාසියකින් යුතු ලියවිල්ලක් වීමටම අවශ්‍ය වන්නේ නැහැ. එය ඉලෙක්ට්‍රොනික මාධ්‍යෙන් එහෙම නැත්නම් Viber WhatsApp මාධ්‍යෙන් තමාගේ ස්මාර්ට් දුරකථනයක තිබෙන ලියවිල්ලක් වත් එය බාර ගැනීමට හැකියාව තියෙනවා. ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු ආරම්භ කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ඒ සඳහා නිර්ණායක නිකුත් කර තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම බියුටි පාලර් ඒ වගේම සැලුන් විවෘත කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් යම් ආකාරයක අවසරයක් ලබාගෙන එම නිර්ණායක වලට අනුව කටයුතු කළ යුතුයි. සුපිරි වෙළඳසැල් ඒ වගේම පාරිභෝගිකයින් වෙත වියලි ආහාර බීම වර්ග නිකුත් කිරීමේ වෙළඳසැල් විවෘත කිරීමේ හැකියාවක් පවතිනවා. හෙට දිනේ සිට පිසු ආහාර සපයන හෝටල් හෝ එවැනි ආයතන විවෘත කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. ඇඳිරි නීතිය පවත්වාගෙන යන අතරතුරම මෙසේ විවෘත කරන අවස්ථාවකදී තමාගේ ජාතික හැඳුනුම් පතේ අංක භාවිතා කරමින් යම් තැනැත්තෙකුට පිටතට යාමට හැකියාව තිබෙනවා. නමුත් එසේ යා යුත්තේ තමාගේ ආසන්නම වෙළඳසැලට පාගමනින් පුද්ගලික වාහන භාවිතා කිරීමට අවසර ලබා දෙන්නේ නැහැ. විවෘත කරන සෑම වෙළඳසැලකම ආයතනයකම ජනතාවට අත්පිරිසිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් විශේෂයෙන්ම ඒවාට අනුගතව නොවන ආයතන තිබෙනවා නම් ඒවා සම්බන්ධයෙන් නිරෝධායන රීතීන් යටතේ කටයුතු කර තහනම් කිරීමට වසා දැමීමට පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ටත් පොලිසියටත් සිදු වෙනවා. සතිපොළ දිනපොළ ඒ වගේම සමූහ වශයෙන් ඒකරාශී යම් ආකාරයක වෙළඳාම් කටයුතු බාහිර වශයෙන් සිදු කරන ස්ථාන ආරම්භ කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේම කාය වර්ධනාගාර ෆිට්නස් සෙන්ටර්ස් ජිම් සහ සම්බාහන ආයතන විවෘත කිරීම අවසර ලැබෙන්නේ නැහැ. ඒ වගේම සමාජ ශාලා විවෘත කිරීමට අවකාශ ලැබෙන්නේ නැහැ. අපි හෙට දිනේදී බස්නාහිර පළාත තුල පමණක් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් මේ කටයුතු අධීක්ෂණය කිරීමට යොදවා තිබෙනවා. හෙට දිනේ ජන ජීවිතය ක්‍රමිකව යථාතත්වයට පත් කිරීම ආරම්භ වීමත් සමග ජනතාව ක්‍රියාකල යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සහ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කර සිටියා.
රාජ්‍ය සහ පෞද්ගලික ප්‍රවාහන පහසුකම් සපයලා තියෙද්දී මේ ප්‍රවාහන පහසුකම් හුදෙක්ම සපයා තිබෙන්නේ මේ ආකාරයෙන් රැකිරක්ෂාවල අර දන්වා ඇති ප්‍රමාණයන්ට ගමන් කිරීම සඳහා පමණක් මිස තමුන්ගේ පෞද්ගලික කාරණා සඳහා ප්‍රවාහන පහසුකම් භාවිතා කරමින් යෑමට නෙමෙයි. ඉතින් ඒක හින්දා විශේෂයෙන්ම ඒ දුරස්ථභාවයන් රැක ගැනීමට හැකියාවක් ලැබෙයි. ඒ ආකාරයෙන් පාවිච්චි කරොත් හෙට ආරම්භන සතිය ආරම්භයේදී සෑම පුරවැසියෙක්ම තවදුරටත් අරමුණක් කරගත යුතුව තිබෙනවා. මේ කොවිඩ් ආසාදිතයෙක් නොවන බවට ආසාදයේ නොවන ආකාරයෙන් ජීවත් වීමට වග බලා ගැනීමට ඒක ඔබගේ යුතුකමක් සහ ඔබගේ වගකීමක් වෙනවා. හෙට දින රට විවෘත කිරීමෙන් රජයක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ කාරණා දෙකක්. මේ පළවෙනි කාරණය තමයි අපේ ආර්ථිකය හිමින් හිමින් ආර්ථිකය පණ ගැන්වීමට අවශ්‍ය පුද්ගලික අංශය විවෘත කිරීම. දෙවෙනි කාරණය එම ආර්ථිකය පණ ගැන්වීම සඳහා අවශ්‍ය කරන කටයුත්ත සිදු කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම. ඒ නිසා අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ සියලු දෙනාම හෙට නගරයට පැමිණිලා අනවශ්‍ය කාරණාවලටත් නගරවලට පැමිණීම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ලිහිල් කිරීම කරන අතරේ අනිවාර්යෙන් මේ කොවිඩ් 19 රෝගය තවදුරටත් පාලනය කිරීමේ ක්‍රියාදාමය දිගටම ගෙන යෑම වැදගත් වෙනවා. මොකද මේකෙන් අදහස් වෙන්නේ කොවිඩ් 19 රෝගය සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවෙන් තුරන් වෙලා කියලා. මේ සඳහා විශාල කාලයක් ගතවන්නට පුළුවන්. ඇඳිරි නීතිය ඉවත් කළද සුරසල් විවෘතව තිබීමේ කිසිදු අවශ්‍යතාවයක් මේ මොහොතේ නොමැති බවත් එලෙස විවෘතව තබන්නේ රජය විසින් ගනු ලබන නිසැ ක්‍රමවේදයකට අනුව බවත් සුරාපදු කොමසාරිස් කපින කුමාරසිංහ මහතා පවසනවා. පුරා කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේ උපක්‍රමයක් හැටියට විවිධ කාල සීමාවන් සඳහා වගේම එක දිගටම බලපෑත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබුවා. මේ ඇඳිරි නීතියට පරිබාහිර වශයෙන් තවත් නීතියක් පනවනු ලැබුවා. ඒ යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම මත්පැන් විකිණීමේ බලපත්‍රලත් ස්ථාන නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට නියෝග කළා. මේ අනුව අද දක්වාම ඇඳිරි නීතිය බලපෑත් වූ සමස්ත කාලය තුළම බලපත්‍රලත් ස්ථාන පැවතියේ වසා තිබුණු තත්වයක. දැන් සඳුදා ඒ කියන්නේ හෙට දිනේ රටේ ඇඳිරි නීතිය ඉවත් වෙනවා. නමුත් එම කාල සීමාව තුළ බලපත්‍ර සුරාබදු බලපත්‍රලත් ස්ථාන විවෘත කරනවාද නැද්ද යන සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසීම් කරනවා. තවදුරටත් සුරාබදු ස්ථාන වැසීමේ නීතිය එලෙසම වළංගු වෙනවා රජය විසින් ඒ සම්බන්ධ විශේෂ නියෝගයක් නිකුත් කරන තෙක්. මේ සම්බන්ධයෙන් බලාපොරොත්තුව සිටින රජය විසින් ගනු ලබන නියෝගය දිවයින පුරා ක්‍රියාත්මක කරන්නට. ලොව පුරා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් අද වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 855ක්. අද දින විශේෂත්වය වූයේ කාත්තංකුඩි රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොරෝනා ආසාදිතයන් 55 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමයි. යනුව මෙරට කොවිඩ් 19 වෛරසයේ ආසාදිනේ වී සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයන් 12 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අනෙක් 2 දෙනා නාවික හමුදා සමාජිකයන්ගේ සමීපතමින් බවට හඳුනාගෙන තිබෙනවා. වෛරසය ආසාදිනිය වී ඇතැයි තහවුරු වූ නාවික හමුදා සෙබළුන් 10 දෙනා මෙන්ම ඔවුන්ගේ සමීපතමින්ද මෙවැනි විට කඳවුරුවල නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් මෙවැනි විට වෛරසය ආසාදිනිය වීමෙන් පුද්ගලයන් 517 දෙනෙකු තවදුරටත් රෝගවල ප්‍රතිකාර ලැබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදිතව කාත්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි පුත්කලින් 55 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඔවුන් අද උදැසන පිටව ගිය පවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. තවදුරටත් ආසාදිතයින් 7 දෙනෙකු කාත්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලැබන අතර ඔවුන් බණ්ඩාරනායක මාවත සහ බේරුවල යන ප්‍රදේශවල පදිංචි කරවන්
අද දිනේ තුල පුත්කලින් 61 දිනක වෛරසය සම්පූර්ණයෙන්ම සුව වී රෝගල් වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව සම්පූර්ණ සුවය ලබා රෝගල් වලින් පිටව ගිය පුත්කලින් සංඛ්‍යාව 321ක් දක්වා ඉහළ ගියා. යාපනය කොඩිකාමම් සහ අලිමංකඩ යන නිරෝධායන මධ්‍යස්ථාන තුලදී දින 21ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුත්කලින් 378 දිනක ඊයේ දින සිය නිවෙස් බලා පිටත්ව ගියා. එම පුත්කලින් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එමෙන්ම අද දින යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පෝනානේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙතින් පුත්කලින් 65 දෙනෙකුගෙන් යුත් පිරිසක් දින 14ක නිරෝධායන කටයුතු සාර්ථකව නිමකොට නිරෝධායන සහතිකපත් ලබා PCR පරීක්ෂණයකින් අනතුරුව තම නිවෙස් බලා පිටත්ව ගියා. එමෙන්ම කුරුණෑගල යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු නිමා කළ පුත්කලින් 33 දෙනෙකුද අද සිය නිවෙස් බලා පිටත්ව ගියේ මේ ආකාරයෙන්. ඉතාම සුපරික්ෂාකාරී ලෙස අපි ගැන නොයෙකුත් දේ හොයලා බැලුවා. ඒ වගේම අසනීප තත්ත්වයන් සෝදිසි කරලා කැම බීම පිළිබඳ කාර්ය මණ්ඩලය යුද හමුදාවේ කිසිම අඩුපාඩුවක් කෙරුවේ නැහැ. අපේ 25 වෙනිදා තමයි ඉන්දියාවේ පාඨමාලාව ගිහිල්ලා මේ කඳුරට ආවේ. යුදහමදා සොල්දාදු විදෙන්නේ සිල් සමාජික විදියට හැමදේම හොයලා බලලා ඉවරලා කැම්ප් බීම හැමදේම ගෙනල්ලා දීලා අපේ අසනීප තත්ත්වයන් පරීක්ෂා කරලා බලලා හැම දෙයක්ම අපිට ලබා දුන්නා. බලසේනාධිපතිතුමා ඇතුළු මෙතන ඉන්න යුදහමදා සමාජික සියලුම දෙනාට ස්තුතියන් දෙනවා. ඔවුන් ඉන්දියාවේ සිට පැමිණි යුදහමදා සෙබළුන් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මුලතිව්හේ ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනට ලක් වූ පුත්කලින් 256 දිනකු සිය නිරෝධායන කටයුතු අවසන් කර එම කඳවුරෙන් පිටත්ව ගොස් තිබෙනවා. පසුගිය 18 වන දින කොළඹ ප්‍රදේශයේ සිට මුලතිව්හේ ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ පිරිසක් මෙසේ නිරෝධායන කටයුතු අවසන් කර එම කඳවුරෙන් පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ පහසුව සඳහා රෝහල් අධ්‍යක්ෂකවරයා විසින් රෝහලින් ලබා දෙනු ලබන සායන සේවාවන්ට අදාළව දුරකථන අංක සටහනක් සකස් කර තිබෙනවා. එමගින් රෝහලේ පවත්වන සායනවලට පැමිණෙන රෝගීන් හට එම දුරකථන අංක අමතා දිනයන් සහ වේලාවන් වෙන් කරගෙන සායන සඳහා සහභාගී විය හැකියි. මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සිරවි සිටි ශ්‍රී ලංකිකින් පිරිසක් රැගත් විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා. එම යානෙන් ශ්‍රී ලංකිකෙන් 272ක් පැමිණ ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට පැමිණි මෙම යානය කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩබස්සනු ලැබුවේ අද උදෑසනයි. මෙතර කොරෝනා රෝග තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද සවස කුවාලාලම්පුර නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. අද සවස 4:12ට මැලේසියාවේ කුවාලාලම්පුර නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 315 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගින් පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. COVID-19 ගෝලීය වසංගතයෙන් ලොව පුරා වාර්තා වන ආසාදිතයින් ගණන ඊයේ මිලියන 4ක්ම වා ගියා. ඒයින් සිදු ඇති මරණ 280,000 ඉක්මවා ගිය පසුබිමකයි. මේ අතර නවතම විදෙස් පුවත් වාර්තා කරන්නේ ඇමරිකාවේ දවල මන්දිර කොරෝනා වෛරස මර්ධන බලකායේ සමාජිකයෙකු වන ආචාර්ය ඇන්තනි ෆෝචි 230ක ස්වයන් නිරෝධායනයක් සඳහා යොමු ඇති බවයි. ඇමරිකාවේ ජාතික ආසාත්මිකතා සහ බොවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ඇන්තනි ෆෝචි
මෙලෙස ස්වයං නිරෝධහනි සඳහා යොමු ඇත්තේ කොවිඩ් ආසාදිත දබල මන්දිර කාර්ය මණ්ඩල සමාජිකයෙකු සමගින් අවධානම් සහගත නවන සබඳතාවක් පැවැත්වීම හේතුවෙන්. විදස් වර්තා පවසන්නේ ඔහු දෙසතියක නිරෝධහනියක් සඳහා යොමු ඇති නමුත් එය පූර්ණ ස්වයං නිරෝධහනියක් නොවන පවයි. උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්වරිය කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමත් සමගින් දබල මන්දිරය තුල උද්ගත වෙති ප්‍රබල කොවිඩ් අවධානම සම්බන්ධයෙන් කාගෙත් අවධානය යොමු වුණා. එය සලකා එහි කාර්ය මණ්ඩලය හැසිරිය යුතු ආකාරය නිවේදනය කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමටද බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව දුරස්ථ ක්‍රමවේද යටතේ රාජකාරී කටයුතු සිදු කිරීම සංචරණ සහ රෝග ලක්ෂණ සම්බන්ධ ස්වයං නිරීක්ෂණයක් සිදු කර එය වාර්තා කිරීම යන කරුණු අවධාරණය කර තිබුණා. කෙසේ නමුත් මෙම නිවේදනයේ මගින්ද දබල මන්දිර කාර්ය මණ්ඩලයට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර නොතිබීම විශේෂත්වයක්. මෙවන විට ඇමරිකාවෙන් COVID-19 මරණ 80,037ක් වාර්තා වන අතර එරටින් ඊයේ දිනේත් ආසාදිතින් 25,524ක් හඳුනා ගැනුණා. ඒ අනුව එරට සමස්ත ආසාදිතින් ගණන 13,047,000 ඉක්මවා තිබෙනවා. මේ අතර ඉන්දිය ගුවන් සේවයේ ගුවන් නියමුවන් 5 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 2 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බව ඉන්දිය මාධ්‍ය අද වාර්තා කළා. එය ඉන්දියා ගුවන් සේවයේ නියමුවන් 77 දෙනෙකුගේ ඊයේ ප්‍රමුඛතාව මත COVID-19 පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුවයි ඒ බව අනාවරණය වී ඇත්තේ. වෛරසය ආසාදිනී වී තිබෙන්නේ බොයින් 787 වර්ගයේ දැවන්ත ගුවන් යානා මෙහෙයුම් සිදු කරන නියමුවන් 5 දෙනෙකුටයි. ඒ අතරින් නියමුවෙකු අවසන් වරට ගුවන් යානයක නියමු කටයුතු වල නිරතව ඇත්තේ පසුගිය අප්‍රේල් මාස 20 වන දිනයි. COVID-19 ගෝලීය වසංගතයේ හේතුවෙන් ඉන්දියාව මුළුමනින්ම වසා දැමීමෙන් අනතුරුව එරට ගුවන් සේවා ක්‍රියාත්මක වන්නේ හදිසි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි. මෙවන විට ඉන්දියාවේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 63,420ක් ලෙස සටහන් වන විට එරට වෛරසය ආසාදිනී වීම හේතුවෙන් පුත්කලින් 2109 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මේ අතර මෙවැනි විට මරණ 30,395ක් වාර්තා වන ඉතාලියේ පවතින දැඩි නීති ලිහිල් කිරීමට පසුගියදා එරට රජය පියවර ගත්තා. පසුගිය මේ 4 වෙනිදා ඉතාලිය නැවත විවෘත කරා. මෙවන විට ලෙඩුන් සංඛ්‍යාව ඉතාමත් අඩු ප්‍රමාණයක් වාර්තා වෙන්නේ සමාජ දුරස්ථභාවය තියාගෙන මුභාවරණ පෙරද සාමාන්‍ය ජන ජීවිතය ගත කරන්න ඉතාලි ජනයා මේ අවස්ථාව පුරුදු වෙලා තියෙනවා. ඒක ඇත්තටම සුබදායී ආරංචියක්. ඉතාලිය නැවත වතාවක් සාමාන්‍ය ජන ජීවිතයට පත්වමින් තිබෙන බව පෙනී යනවා. COVID-19 වෛරසය සම්පූර්ණයෙන් තුරන් වීමට තව බොහෝ කලක් ගත වීමට ඉඩ ඇති බැවින් සියලු දෙනා රෝගිය සමග සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බව අංකුඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. යද පෙරවරුවේ සියත ටීවී ඔස්සේ විකාශය වූ ගුඩ් මෝර්නින් ශ්‍රී ලංකා වැඩසටහනට එක්වෙමින් මේක දැනට අපි විශ්වාස කරනවා මේක සමාජය තුළ පැතිරීමක් වෙලා නැහැ කියලා. මේ தත්ත්වය අපිට දිගටම පවත්ව ගන්න පුළුවන් නම් අපිට මේකෙන් ගැටලුවක් ඇති නොවී අපිට ඉදිරියට යමේ හැකියාව තියෙනවා. ඉතින් මේ தත්ත්වයක් පැතිරෙන ආකාරය දිහා බැලුවහම බොහෝ විශේෂඥින්ගේ සැකයක් තියෙනවා, මතයක් තියෙනවා මේක බොහෝ විට අවුරුදු එකමාරක් දෙකක් පමණ පවතින ඉඩ තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපිට දැනට මේකෙන් ඈත් වෙන තත්ත්වයක් අපිට හිතන්නට බෑ. අපි හිතන්න ඕන මේකත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ කියන. ඒවත් එක්ක කොහොමද අපි ඉදිරියට යන්නේ? මොකද කොවිඩ් තියුණා කියලා අපිට නැවතිලින්න බෑ මෙතන. ඉතින් මෙතනදී ප්‍රධානම කාරණේ වෙන්නේ අපි මේ රෝගය වැළඳීමෙන් ආරක්ෂා වෙන්න කටයුතු කරන්න ඕනේ. අද මම වැඩට යනකොට කොහොමද මට මේ රෝගය වැළඳෙන්න තියෙන අවස්ථාන් මොනවද? කොහොමද මම මේ වයින් ගැලවෙන්නේ? මොනවද මම කරන්න ඕන කියන එක පුද්ගලිකව හැම කෙනෙක්ම හිතන්න අවශ්‍ය වෙනවා. අඩු ගානේ මීටරයක්වත් දුර තියාගන්න කියන එකයි අපි කියන්නේ මේක බෝවීම වළක්ව ගන්න. අපි රටක් විදියට බැලුවොත් මං හිතන්නේ මේක මේ හොඳ අවස්ථාවක්. මේක රටට ජනතාවට තියෙන ලොකු ඔපචුනිටියක්. ඉතින් ඒක අපි පාවිච්චි කරන්න ඕන. මේක පැතිරුණොත් ආපහු එකපාරට ගොඩක් වැඩි වුණොත් අපිට එක පැත්තකින් රෝගීන් මියන්න පුළුවන්, අනිත් පැත්තෙන් අපිට ආපහු රට වහලා ආපහු පරණ තත්ත්වයට යන්න වෙනවා. එහෙම ඉන්න බැහැනේ රටකට. ඒ නිසා මං හිතන්නේ අපි හැමෝම මේ වගකීම අරගෙන ඉදිරි ක්‍රියාමාර්ගයන් ගැන ඉතාමත්ම හොඳින් හිතලා ඒකට ක්‍රියාශීලීව දායක වෙ යුතු වෙනවා. මේ தත්ත්වය අපි ප්‍රයෝජනෙට ගන්න යුතු වෙනවා මේ දුම්පානය නවත්තන්න. මොකද දුම්පානය කරන අයට කොවිඩ් හැදීම ඉඩකඩ වැඩි, කොවිඩ් හැදුනොත් සංකූලතාවයන් ඇතිවීම ඉඩකඩත් වැඩි, කොවිඩ් හැදුනොත් මැරෙන ඉඩකඩත් වැඩි දුම්පානය කරන අය.
රට යථාතත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මාධ්‍යට විශේෂ නිවේදනයක් නිකුත් කළා. කොරෝනා රෝගිය පාලනය කර ක්‍රමිකව සමාජ ජන ජීවිතය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍යට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනය මගින් දැක්වෙන්නේ කොරෝනා වෛරස් රෝගය යම් පාලනයකට යටත් කිරීමත් සමග ඇඳුරු නීතිය ලිහිල් කිරීමට ආරම්භ කර ඇති බවයි. මුළු රට පුරා ඇඳුරු නීතිය තදින්ම ක්‍රියාත්මක වුවද ඇතැම් පිරිස් රැකියාවන් සහ සේවාවන් වල නිරත වූ අතර රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම යනුවෙන් අදහස් කරන්නේ මුල සිටම පැවති එම තත්ත්වයන් ටිකෙන් ටික ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය මේට බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ අනුව සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යමින් රටේ සාමාන්‍ය වැඩ කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක වීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එසේ රට ක්‍රමිකව යථාතත්වයට පත් කිරීමට කටයුතු කළද පාසල් උපකාරක පන්ති තවදුරටත් වසාතබෙන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටින්නේ. සම්පූර්ණයෙන් කොරෝනා වෛරසය අප රට තුළ නැති වී නොමැති බවට මතකයේ තබා ගනිමින් ක්‍රියා කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා දන්වා සිටිනවා. නිරෝධායන මධ්‍යස්ථාන දිගටම පවත්වා නියති වශයෙන් PCR පරීක්ෂණ සිදු කිරීම නිරන්තරයෙන් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඇතැම් ප්‍රදේශ උදකරා කිරීමටත් පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳුරු නීතිය පැනවීමටත් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටිනවා. කොරෝනා රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍යංශයට ආරක්ෂක අංශයට ලැබුණු සහයෝගය රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියටත් ලැබෙනවැතැයි තමන් අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා දන්වා සිටියේ. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා පෙබරවාරි මාසයේ සිට මේ දක්වා රජය විසින් ගනු ලැබූ පියවර සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ජනතාවට වහාම හෙළි කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථභාවය හැම රටකම වාගේ ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ දැන් ක්‍රමක්‍රමයෙන් මේ දුරස්ථභාවය අඩු කරමින් යනවා. පරීක්ෂණ වැඩ නොකර දුරස්ථභාවය අඩු කළහොත් සිතනවට වඩා අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. පෙබ්‍රවාරි මාසයේ සිට මේ දක්වා අප මේ සම්බන්ධයෙන් ගත් පියවර මොනවාද? මේ පිළිබඳ සියලු කරුණු ජනතාවට ඉදිරිපත් කිරීම සෞඛ්‍ය ඇමතිතුමියගේ වගකීමක්. මේ සියලු කටයුතු වල විවෘතභාවය විනිවිදභාවය තිබිය යුතුයි. මේ උදා වී ඇත්තේ ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ජීවිත සමග සෙල්ලම් කිරීමට ඉඩ දීමට අපට බැහැ. වසංගතය සම්බන්ධ පියවර ගැනීම සඳහා ලෝක බැංකුව අපේ රට වෙනුවෙන් මුදල් වෙන් කර තියෙනවා. ඒ නිසා මේ පියවර ගැනීම සම්බන්ධයෙන් කිසිදු මූල්‍යමය ප්‍රශ්නයක් නැති බවත් මා පෙන්වා දෙන්නට කැමතියි. මේ උදා ඇති වී අර්බුදය රජයේ සේවකයන්ගේ මාසයක වැටුප් බිලෙන් විසඳා ගන්න හැකි තරම් සුළු එකක්ද? අප දේශපාලන වාසි නොතකා රට වෙනුවෙන් මේ කැපවීම කරනවා. ඒ අයුරින්ම කටයුතු කිරීම රජයේද වගකීමක් බව මා පෙන්වා දෙන්නට කැමතියි. අර්බුදය ලිහිල් කරගත හැක්කේ එසේ කටයුතු කිරීමෙන් පමණි. ජනතාව බිල්ලට දී පවතින තත්ත්වය හමුවේ කිසිසේත් මැතිවරණයකට යාම සුදුසු නොවන බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ නිවැරදි පිරිසිදු විසඳු. නමුත් ඒ වෙනුවට ජනතාවට ලැබිලා තිබෙන්නේ ඉතාමත්ම අවිනිශ්චිත අදහස්, අවිනිශ්චිත උපදෙස්. එක පැත්තකින් කියනවා රටම විවෘත කරනවායි කියලා, හැමෝටම රස්සාවලට යන්නේ කියලා. හැබැයි තවත් පැත්තකින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කරනාලතුමා කියනවා සති දෙකකටවත් පොදු ප්‍රවාහන පද්ධතිය CTB බස් රථ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරන්න එපයි කියලා. දුම්රිය සේවාව ක්‍රියාත්මක කරන්න එපයි කියලා. එතකොට කොහොමද අපේ රටේ ජනතාව තමන්ගේ සේවා ස්ථාන කරා යන්නේ? ප්‍රවාහනයේ හැටියට කුමන ආකාරයෙන්ද එය ගමන් කරන්නේ? රස්සාවට පයින් යන්නේ කියන අදහසද මේ ලවා දෙන්නේ? එනිසා රජයෙන් මම ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේ අවිනිශ්චිත ප්‍රකාශ නොමැතිව හැමෝම සාකච්ඡා කරලා පැහැදිලි විසඳුමක් රටේ ජනතාවට ලබා දෙන්න. මේ වගේ පරස්පර උපදෙස් ලැබෙනකොට රටේම ජනතාව හිතනවා ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ නිසා රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ තිරසර පිළිතුරු. මැතිවරණ පැවැත්වීමේ කඩිකුලප්පෝ නිසා රටේ ජනතාව මරණ මංචකයේ කරාගෙන යන්නට ඔබතුමන්ලාට ලොකු උනන්දුවක් ඇති, ලොකු ආශාවක් ඇති. ඉක්මනින්ම මැතිවරණය පවත්වන්න. මොකද දැන් හැමෝටම තේරෙනවා එන්ඩෙන්න තත්ත්වය භයානකයි. ඉතින් එන්ඩෙන්න තත්ත්වය භයානක වීමට පෙර මිනිස්සුන්ව මරමුවට පත් කරලා, මිනිස්සුන් ආසාදනයට පත් කරලා මේ මැතිවරණ කඩිකුලප්පෝ
ඔලප්පෝ වහම නතර කරා. රටක් විවෘත කරනකොට මේක ක්‍රමානුකූලව විවෘත කරා. සෞඛ්‍ය බලධාරීන්ගෙන් අවසරය ගන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා දන්නේ නැත්නම් මේ රට විවෘත කිරීම පිළිබඳව එතුමා දැනුවත් කරා. විධිමත්ව විසඳුම් රටේ ජනතාවට ලබා දෙන්නයි කියලා මම ඉතාමත්ම කරුණාවෙන් රජෙන් ඉල්ලීමක් කරනවා. ආණ්ඩුව මැතිවරණ කටයුතු සඳහා මැති ඇමතිවරුන්ට වාහන ලබා දීමට කටයුතු කිරීම රටේ ජනතාව වසංගත රෝගීන් මිදීමට දරන උත්සාහය හැල්ලුවට ලක් කිරීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. යද මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ නීති අනුව දැනට රටේ වළංගුතාවයේ තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ පමණයි. කැබිනට් මණ්ඩලයේ වුණත් ඔවුන් අපේක්ෂකයන් හැටියට මැතිවරණකදී අපේක්ෂකත්වයේ වෙනුවෙන් ඡන්දෙ ඉල්ලන්න රාජ්‍ය දේපල පාවිච්චි කරනවට අපි කැමති නැහැ. නමුත් කැබිනට් ඇමති ධූරයේ තියෙන නිසා අඩුතරමේ ඒක යම් හෝ සාධාරණීකරණයක් කරන්න පුළුවන්. නමුත් රාජ්‍ය ඇමතිවරු රොත්තකට රටේ සල්ලි, මහජනතාවගේ සල්ලි, වාහනේට විතරක් නෙමෙයි, ඉන්ධන පහසුකම් සහිතව රියදුරෙකුත් එක්ක මේ ඔක්කොම දෙන්නේ කොහොමද? දැන් ආණ්ඩුව එක පැත්තකින් සල්ලි නැහැ, නඩත්තු වෙන විදියක් නැහැ, මැයි මාසේ පඩිය ගෙවා ගන්න විදියක් නැහැ කියලා ඉවරලා. ජනතාවගේ රජයේ සේවකයින්ගේ පඩියෙන් දවසක කීයක් හරි ඉල්ලනවා. ඉඟා කනවා. දවසක පඩිය හරි දෙන්න කියලා. අනිත් පැත්තෙන් රාජ්‍ය ඇමතිවරුන්ට දෙනවා තමන්ගේ නිල නිවාසයි වාහනයි පාවිච්චි කරන්න. මේ වාහන කියලා කියන්නේ මේ අපි සාමාන්‍ය පාවිච්චි කරන වාහන නෙමෙයි. BMW, V8 වගේ වාහන සාමාන්‍යයෙන් කුලියට ගත්තොත් අරුතරමේ ලක්ෂ 3ක් විතර වෙනවා මාසික කුලියක් ගත්තොත් මේ වාහනය. කුලියට ඇත්තර ගන්නවා. දැන් මේ වාහනයට අමතරව ඉන්ධන සහනයක් ලැබෙනවා උන්ට. ඉන්ධන කූපන් එක හම්බෙනවා. ආණ්ඩුව කියන්නේ අපි ලක්ෂයක් අය කරගත්තයි කියන්නේ අර ඒ දෙන එක සාධාරණ වේදිකාවේ මේ විපක්ෂයේ උදවිය මෙයාලා මේ කොරෝනා මර්ධනය කිරීම වෙනුවෙන් වචනයක්වත් කතා කරේ නැහැ. මේකෙන් එයාලා උත්සාහ කරේ මේ ජනතාව තුල සැකයක් නිර්මාණය කරන්න. ඉතින් විපක්ෂයට මේ වෙන කියන්න දෙයක් නැහැනේ. දැන් මැතිවරණයක් ආවහම හිටපු ආණ්ඩුවේ කට්ටිය සහ අද වර්තමානයේ විපක්ෂ කට්ටියට ඒ මැතිවරණයට මුහුණ දීම වළක්වා ගැනීම සඳහා ඒ සටකපටකම් සියල්ල භාවිතා කරනවා මැතිවරණයක් පැවැත්වීම වළක්වීමට. දින 14 නෙමෙයි දින 28 නෙමෙයි දින 48කටත් මේ රෝගේ රෝග වාහකය තුල තියෙනවයි කියනවා. හැබැයි එහෙම තියෙද්දි මේ රට අරිනකේ අරිනවයි කියලා මේ කටයුත්ත කරනකොට ආණ්ඩුවට මම කියනවා මිනිස්සු ජීවත් කරන්නද මේ කරන්න හදන්නේ? එහෙම නැත්තම් මිනිසුන්ගේ මරණ සහතිකේ දෙන්නද මේ අය හදන්නේ? අපි මෙච්චර කාල මාසයක් එකහමාරක් තිස්සේ රටේ ජනතාව කරපු කැපවීම සියල්ල වතුරේ. දියේ ගිලෙන්න යන අය අඩුගානේ පිදුරු ගහක හරි එල්ලනෝ කියන වගේ අද වෙනකොට මේ විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂේ ප්‍රමුඛ විපක්ෂයේ විවිධ දේවල් මේ රජයට එල්ල කරන විවිධ චෝදනා කකුලෙන් අදින්න නැතුව කකුල් මාට්ටු දාන්න නැතුව මේ ගමන ඉදිරියට අරන් ගිහලා රට සුරක්ෂිත රටක් හැටියට පවත්වාගෙන යන්නට සහයෝගය දෙන්න කියන එක තමයි අපි විශේෂයෙන්ම මේ විපක්ෂයේ ඔය උඩුබුරණ සීළු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ. විශේෂයෙන්ම මෙසේ රාජපක්ෂ මැතිවරණ පිළිසඳ කොන්ත්‍රාත් නැතුවම අර අපි හුස්ම ගන්න ඔක්සිජන් ටික වගේ ඒගොල්ලෝ කොන්ත්‍රාත් ඕනම ඒ වගේම බලය කිලියමන බව පේනකොට කොන්ත්‍රාත් එකක් දෙකක් ගල්ලා 10% 1% අත් අරගෙන ම බලය කිලියමන ගිනින තැනකට යන්න දා උත්සාහ කරා. මේ කොරෝනා සාපයෙන් ගැලවෙන්න මෙරට ජනතාව සුවපත් කරන්න කිසිම අවස්ථාවක් මේ රජයේ නැහැ කියන එක පැහැදිලි වෙනවා. අර කොරෝනා වලට බෙහෙතක් හොයාගත්තත් මේ විපක්ෂයේ තියෙන වෛරයටයි ක්‍රෝධයටයි කුහකකමටයි බෙහෙතක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? කොයි වෙලෙත් අර කොරහේ කිඹුල්ල දකින්න වගේ මොන හරි අදක් තමයි හොයන්න බලන්නේ. අපි දැක්කා යහපාලන ආණ්ඩුව හැමදාම මැතිවරණ වලට බයයි. ආණ්ඩුව තීන කොටක් බයයි, ආණ්ඩුව නැති වුණාම බයයි. මේ පාර්ලිමේන්තුව කැඳවුවත් ගන්නවත් එකයි මට නම් පුද්ගලිකව පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ නැහැ. ඒකලයක් පැහැදිලිව කියන්න ඕන. අද රජයෙන් අපි ඉල්ලීමක් කරන්න කැමති. අපි මේ මොහොතේ පක්ෂ දේශපාලනය අමතක කරලා මේ වෙලාවේදී අපිට රටක් හැටියට ඉදිරියට යන්න ඕන. මේ වෙලාව විශේෂයෙන් මම විපක්ෂයේ අයට කියන්න කැමතියි. මේ ප්‍රශ්නෙට අපි එකතු වෙලා මූණ දෙන්න ඕන වෙලාවේ විපක්ෂයේ මේ වෙන බයිලා කතා කියන්නේ නැතුව මේ ප්‍රශ්නේදී ජනාධිපතිතුමාට අගමැතිතුමාට උදව් ඒ අභියෝගවලට මුහුණ දෙන්න රජයට ශක්තිය තියෙනවා. ඒ නිසා අපි මේකට නිවැරදිව මුහුණ දෙනවා. අපි විපක්ෂයයිට කියන්නේ විහිළු සපයන්නේ නැතුව උදව් කරන්න බැරනම් නිහඬව ඉන්න.
පවතින තත්ත්වය හැමේ රැකියා අහිමි වී සිටින කම්කරු ජනතාවගේ ගැටලු වලට විසඳුම් ලබා දීමට රජය කඩිනමින් කටයුතු කරන බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. යදකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සාල පිරිසක් රැකියා විරහිත වෙලා තියෙනවා. ඒ කර්මාන්ත ආරම්භ කරන්න විදියක් නැතුව විවිධ ප්‍රශ්න වලට ඇතු වෙලා තියෙනවා. ඒ නිසා අපි කම්කරු අමාත්‍යමාගෙන් ඉල්ලීමක් කරා කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත් වෙන්න එහෙම අය හඳුනා ගන්න ඒ ඇන්ට යම් කිසි විසඳුමක් ලබලා දෙන්න කියලා. ලංකාවේ තියෙන සියලුම කම්කරු කාර්යාලවල හෙට ඉඳලා එහෙම ප්‍රශ්නයක් තියෙන සේවකයෝ ඉන්නවා නම් පඩි ගෙවන්නේ නැතුව ආරක්ෂාව අහිමි වෙලා වැඩපළ ක්‍රියාත්මක කරන්න නැත්නම් ඒ අය පිළිබඳව අභියාචනයක් අරගෙන ඒ අය පිළිබඳව යම් කිසි වැඩපිළිවෙලක් රජයත් එක්ක ආරම්භ කරන්න කියලා. කුඩා විවිධ ප්‍රමාණයේ කර්මාන්ත ශාලාවල වැඩ කරපු උදවිය තමන්ගේ සේවය අහිමි වෙලා නැත්නම් පඩි ගෙවන්නේ නැතුව නැත්නම් මේ එකඟතාවයේ අනුව ගෙවන්න නැතුව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න හෙටත් කම්කරු උපදේශක සභාවේ පිළිබඳව සාකච්ඡා කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රජයේ යටතේ එහෙම යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙලා ඉන්නවා නම් අපි වෘත්තීය සමිතිය හැටියට මැදිහත් වෙලා රජයත් එක්ක ගනුදෙනු කළා ඒවා නිරවුල් කිරීමේ වැඩපිළිවෙලකට අපි ක්‍රියා කරනවා කියන එක මේ මොහොතේදී මම කියන්න කැමතියි. රටේ ආර්ථිකය නිසි ලෙස කලමනාකරණය කිරීමට රජයට හැකියාවක් නොමැති බවත් ඊට රාජ්‍ය සේවකයන් වගකීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් එවන ලද නිවේදනයෙන් උපුටා ගන්නා ලදී. නිදා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බෙරෑරුම් අවස්ථා තිබූ සෑම අවස්ථාවකදීම බලේ සිටි රජයන් එම අර්බුද නිසි ලෙස කළමනාකරණය කළා විනා ඒ රජයේ සේවකින්ගේ කර මත පැටෙව්වේ නැත. එහෙත් අපට බලය දෙන්න අපි කරලා පෙන්වන්නන් සල්ලි හොයන හැටිත් අපි දන්නවා. යයි ජනාධිපති වෙනන සමයේදී කී මහින්ද රාජපක්ෂ මහතා ග්‍රාමාත්‍ය අසුනේ සිටින වත්මන් රජයේ කොරෝනා වසංගතයෙන් ආර්ථික අර්බුදයක් ඇති වී යයි කියමින් ඒ විසඳීම සඳහා සමස්ත රාජ්‍යංශයේ 14 ලක්ෂයක් පමණ සේවක පිරිසකගේ මෙයිමස වැටුප රජයට පරිත්‍යාග කරමින් ප්‍රසිද්ධි ඉල්ලා ඇත. කොරෝනා වෛරසය නිසා ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වූ බව සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකාවේ කොරෝනාව ව්‍යාප්ත වීමට පෙර සිටම මහා ආර්ථික අර්බුදයක් හටගත්තේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරන ලද රටේ මුල්‍ය විනිය මෙම රජයේ සම්පූර්ණම බිඳ දෙමූ නිසාය. ඕනෑම රටකට නොසිතූ ආකාරයකට හා නොසිතූ වේලාවක ස්වභාවික මෙන්ම මිනිසුන් විසින් ඇති කරන ලද ව්‍යසනයක් සිදුවීම සාමාන්‍යයි. බලයේ සිටින පාලකයන් දක්ෂනම් රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් ඒ වාට විසඳුම් සොයාගත හැකි. තම මේ මාස වැටුප රජයට පරිත්‍යාග කරන මෙන් රජයේ සේවකයන් වෙත කරන මෙම අභූත ඉල්ලීම ගැන මතුවෙමින් පවතින විරෝධතා ඉදිරියේ එය ජනාධිපති ලේකම්ගේ ඉල්ලීමක් ලෙස හුවා දක්වමින් ඇඟ බේරා ගැනීමට රජය දැන් උත්සාහ දරමින් සිටී. එය සත්‍ය නම් එය ඊට වඩා බරපතල තත්වයකි. උපුටා ගැනීම අවසන්. හිරුකේ රශ්මියනුත් මවගේ කිරණුත් මේ මෙහෙතලය නිර්මාණය වෙලා තිබෙනවා. තම පුතුන් රජුන් කරන්නට බව කෙතරම් වෙරපීරිය දරනපත. අද එවන් අම්මාවරුන්ගේ දිනයයි. මේ ඒ වෙනුවෙන් සියත අපතපන සටහනක්. අම්මාවරුන්ගේ දිනේදී තිබෙන අද දිනේ මෙවන් වූ උතුම් දිනයක තවත් දරුවන් සිව් දිනෙකුට උපත ලබා දීමට අනුරාධපුර ප්‍රදේශයේ මවකට හැකි වුණා. ඒ පේරාදෙණිය රෝහලේදී සිව් දරූප තක්ලිසයි. මෙතර රත්නපුර මිල්ලකඩේ ප්‍රදේශයේ පදිංචි අන්ත අසරණ පවුල් 7ක් සඳහා තම සාමි පුරුෂයාගේ විශ්‍රාම වැටුප පරිත්‍යාග කිරීමට තවත් 73 හැවිරි දිවියේ පසු වූ දිරිය කාන්තාවක් කටයුතු කළා. ඇය ශීලා මිනිපුර මහත්මියයි. ඇයත් ඇගේ ස්වාමි පුරුෂයාත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතව සිට විශ්‍රාම ගියවන අතර මුළු රටම ව්‍යසනයකට මුහුණ දී ඇති අවස්ථාවක කිසියම් දායකත්වයක් ලබා දීම අපේක්ෂා කරමින් මෙම පරිත්‍යාගය අද දින සිදු කර තිබුණා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. යලිතම මෙම රාත්‍රියේ ඉඳන් 5ට සුබසම් පැවවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.